දවසේ විශ්ලේෂණාත්මක විවරණය ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ඊයේ මහා භයානක හීන තුනක් දැකලා මහා රාත්‍රියේ ඇහැරුණා එක සිහිනක බන්දුල එනවා සිඟන්නිකුසේ වැටුප් ගන්නේ නැතිව ඇමතිවරුන් වසරක් සේවය කරන්න තීරණය කළ බව ඇමති බන්දුල කිව්වා. තමන්ට දැනටමත් ලැබෙන්නේ සොච්චන් වැටුපක් බව කී බන්දුල අඩුම ගානේ තමන්ට ලැබෙන වැටුපවත් දන්නේ නැහැ කිව්වා. මොකද ඇමති බන්දුලගේ වැටුප අප වෙනුවෙන් අපි අරමුදලටලු යන්නේ. ඒකනම් පින්නතේ වැඩක්. ඔය හුඟක් මැති ඇමතිවරුන් තමන්ගේ වැටුපෙන් තමයි ජීවත් වෙන්නේ. ඇමති බන්දුලට තමන් ටියුෂන් වලින් හරි හම්බ කළ ධනය හරි ටිකක්වත් ඉතුරු වෙලා ඇති. ව්‍යාපාරත් තියෙනවද දන්නේ නැහැ. නමුත් බොහෝ මැති ඇමතිවරුන් හරිම අහිංසකයි. ප්‍රසන්නලා වගේ. ඒ නිසා ඔහොම අවුරුද්දක් පඩි නැතුව වැඩ කරන්නේ කොහොමද? හීනෙන් දැක්කෙත් මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු අපේ ගෙවල් ළඟ හිටගෙන ඉන්නවා. අවුරුද්දක් පඩි ලැබුණේ නැහැ. රෝස්පාන් කාලක්වත් ගන්න ක්‍රමයක් නැහැ. අඹදරුවන් බඩගින්නි කියලා. දැක්කම ඇසට කඳුළු ඉනුවා. තව මැති ඇමතිවරුන් මෙහෙමත් කිව්වා. BMW එකයි ප්‍රාඩෝ එකයි V8 එකයි ඔක්කොම වික්කා. දැන් විකුණන්න මුකුත් ඉතිරි වෙලා නැහැ කියලා. මටත් හීනෙන්ම කියන්න වුණේ මේ දවස්වල අපේ කුස්සියෙත් ලූණු බිකක්වත් නැහැ කියලයි. දඩස් ගාලා ඇහැරුණා. ඉතිරි ටික දැක්කේ නැහැ. ඒ අතර වාරයේ ඊළඟ සිහිනය ලෙස දැක්කේ පාර්ලිමේන්තුවේ කැන්ටිම. ජනාධිපති ගෝඨාභය පසුගිය කැබිනට්ටුවේදී මෙහෙම කියලා තියෙනවා. මැති ඇමතිවරුන්ටත් කොස් දෙල් අලබතල දවස් දෙක තුනක්වත් කන්න දෙන්න බලන්න කියලා. අනේ අපොයි කියලා ගියා. පපුව හෝස් ගාලා පත්තු වුණා. සමහර මැති ඇමතිලා හරීම අමාරුවෙන් තම්බපු දෙල් අනනවා. රටම දෙල් කළ වේගයට වැඩියෙන් දෙල් අනාගෙන කන්න හරි හරියට දඟලනවා. සමහරුන්ට ගිලෙන්නෙත් නෑ අප්පා. බොහෝ දෙනෙකුම නම් මඤ්ඤොක්ක සතුටින් කනවා දැක්කා. කොස් හැටයක් හිර වෙලා එක ඇමතිතුමෙක් කහින සද්දෙට තමයි මට ආයේ ඇහැරුණේ. අනිත් පාර දැකපු හීනෙත් උන් හිටි තැන් අමතක වෙච්චි එකක්. ඇඳෙන් බිමටමයි වැටුනේ. ඒ අගමැති රනිල් කියනවා හොරුන්ට ඉඩ නැති රටක් බිහි කිරීමට ජාතික ප්‍රතිපත්තියක් හදනවා කියලා. ඒ එක්කම දැක්කේ අර්ජුන් මහේන්ද්‍රන්ව. මිනිහා සිංගප්පූරුවේ තට්ටු 100ක විතර උස ගොඩනැගිල්ලක බැල්කනියක එල්ලිලා. අගමැති මිතුරගෙන් ඇඬූ කඳුලෙන් මෙහෙම අහනවා. මේ ඔයා ඔය ප්‍රතිපත්තිය අතීතයටත් බලපාන විදිහටද හදන්න යන්නේ? ඒ කියන්නේ රනිල් ඔයා මාවත් කුදලගෙන එන්නද යන්නේ කියලා හරිම දුක්ඛිත විදිහට අර්ජුන් මහේන්ද්‍රන් තට්ටු 100ක බැල්කනියේ ලිලහනවා. හැබැයි එහෙම කළොත් මම ඉතිරි නම් ටිකක් කියනවා මහ බැංකු හොරකමේ කියලා අර්ජුන් මහේන්ද්‍රන් එල්ලිලා ඉන්න ගමන් කිව්වා. එතකොටම අගමැති රනිල් මහා හයියෙන් යටිබඩත් අල්ලගෙන හිනා වෙන්න පටන් ගත්තා. අර්ජුන් තට්ටු 100ෙන් පැන්න වෙනුවට මාව ඇඳෙන් බිමට වැටුණා. ඒ තමයි දැකපු හීන තුන. දැන් යථාර්ථයට එමු. අගමැති රනිල් ආව දවසේ ඉඳලා කියනවා අමාරු කාලයක් එනවලු. තව සති 3කින් එනවා. ඉදිරි මාස 3කින් එනවා. තව මාස 6කින් එනවා. මේ වගේ දිගින් දිගටම අමාරු කාලය ගැන කියමින් ඉන්නවා. අපට කොහොමත් අමාරු තමයි. ආය අමුතු අමාරු කාල නැහැ. දැනටමත් එක වේලක් කන්න බැරි පවුල් වලින් රට පිරියමින් පවතිනවා. සමහර ඉගෙන ගන්න ළමයි ඉන්නවා රැට කුසගින්නේ නිදා ගන්න. සමහර ළමයි ඉන්නවා එක බත් පැකට් එක බෙදාගෙන කන්නේ. විශ්වවිද්‍යාල සිසුනුත් එහෙමයි. ඔබේ මුළු කතාවෙම සාරාංශය අරන් බලමු. ඉදිරි මාස 6ට තෙල් ගන්න විතරක් ඩොලර් මිලියන 3300ක් ඕනෙලු. ගෑස් ගෙන්වා ගැනීමට මාස 6කට ඇමරිකානු ඩොලර් මිලියන 250ක් ඕනෙලු. රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.5යිලු. දැන් අපට තියෙන්නේ මෙට්‍රික් ටොන් මිලියන 1.6යිලු. ඒ කියන්නේ තව අඩුම ගානේ සහල් මෙට්‍රික් ටොන් එකක්වත් ගේන්න වෙනවා. අපට සහල් ඇතුළු අනිකුත් හිඟ ආහාර ගේන්න මාසයකට ඩොලර් මිලියන 150ක්. ඒ කියන්නේ මාස 6කට නම් ඇමරිකානු ඩොලර් මිලියන 900ක්වත් ඕන වෙනවලු.
වී එළවලු පළතුරු තේ පොල් රබර් ඇතුළු අපනයන භෝග සඳහාත් පොහොර අවශ්‍යයිලු. වසරකට ඩොලර් මිලියන 600ක්වත් ඕනෙලු පොහොර ගේන්න. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ සඳහාත් වසරකට ඩොලර් මිලියන 250කට වැඩියෙන් අඩුම ගානේ වැය වෙනවා. දැන් ඇත්තටම ඉදිරි අවුරුද්ද මේ පෝලිම් නැතුව රට යාන්තම් හරි පවත්වගෙන යන්න අඩුම ගානේ ඇමරිකානු ඩොලර් බිලියන 5ක් ඕන වෙනවා. ඉතාම ඉක්මනින් ඇමරිකානු ඩොලර් බිලියන 1ක් ඕන වෙනවා. මොනවද මීට ඇති යෝජනා? මේ තත්ත්වය වෙනස් කරගන්න ඇති යෝජනා ලෙස ඔබ මොනවද සඳහන් කළේ? හෙට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයට නිල ආයාචනයක් කරනවා. ඒ ශ්‍රී ලංකාවට ආහාර සහ ඖෂධ දෙන්න කියලා. ඔබ අගමැති වෙන්න පෙර සිටයි අප මේ මානුෂීය ආධාර සමුළුව ගැන කතා කළේ. පමා වෙලා හෝ ඒ ගැන ඇස්සැරීම වැදගත්. IMF ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනෙලු. එය දැන් මාස ගානක ඉඳලා කියන කතාවක්. අඩුම ගානේ තව මාස දෙක තුනක්වත් යාවිනේ නේද? ඉන්දියාව, ජපානය සහ චීනය අතර ආයේ හොඳ හිත යහළුකම ඇති කරගන්න ඕනෙලු. ඇත්තටම දැනටමත් අපේ රට ඉන්දියාවේ සහ චීනයේ කොලනි බවට පත්වෙමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ දීපු බදු සහන නිසා අහිමි වූ රුපියල් බිලියන 6.6 නැවත අය කරගන්න පටන් ගන්න ඕනෙලු. ඒ කියන්නේ තව තව බදුබර පටවන එකනේ නේද? දැනටමත් සමහර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් ඉවරයි. පඩි ගෙවා ගන්නවත් බැහැ. සමහරු වහලා දාලා. ඔය බදුබර හොඳටම දැනෙන්නේ අපට. එහෙම නැතුව ඔබ සහ ගෝඨාභය ජනාධිපතිගේ හිතවත් ප්‍රකෝටිපතියන් කිහිප දෙනාට නෙවෙයි. අපේ රටෙන් අඩුම ගානේ ඇමරිකානු ඩොලර් බිලියන 1කට වැඩියෙන් ඔය ප්‍රකෝටිපතියන් කීප දෙනා ආයේ ලංකාවට ගේන්නේ නැතිව සිංගප්පූරුවේ සහ ඩුබායි වල තියලා තියෙනවා. හොයලා බලන්න. ඊළඟට ඔබම බැන බැන ඔබම දොස් කිය කිය ඔබත් මුදල් අච්චු ගහන්න හදනවනේ. විකල්ප නෑනේ නේද? 20.20 සිට 20.22 දක්වා රුපියල් බිලියන 2.5ක් අච්චු ගහලා මුදා හැරලා තියෙනවා. දැන් ඒකමනේ නැවත කරන්න වෙන්නේ. මේ මුදල් අච්චු ගැසීම නිසා අදවන විට ආහාර කාණ්ඩයේ උද්දමනය 58% පැනලා කියලා ආර්ථික විශේෂඥයින් කියනවා. ඊළඟට රජයේ වේදම් කපා හරින බව ඔබ කිව්වා. ඒක ඉතා හොඳ වැඩක්. මුලින්ම පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න කියලා අපි යලි යෝජනා කරනවා. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. ඔබ කිව්වා සමහර රාජ්‍ය සේවකින්ට කරන්න වැඩක් නැහැ කියලා. ඒක ඇත්ත. මොකද හැම ආණ්ඩුවක්ම ඡන්ද පොරොන්දු ලෙස තමයි ওই වැඩිහරයක් රාජ්‍ය සේවයට සමහර නිලධාරීන් බඳවගත්තේ. පත්වීම් දුන්නේ රාජ්‍ය සේවයට වගේම ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225න් වැඩිහරියකට කරන්න වැඩක් නැහැ. ඒ නිසා අලුත් වැඩක් බාර දෙන්න. අඩුම ගානේ ඔය දියවන්නාවේ ඇති ජනතාවටවත් පාගන්න දෙන්නේ නැති ඔය තනකොළ පිටියේ හාලා මඤ්ඤොක්ක හිටවන්න කියන්න. පස්සේ 48 දී අර ඔබ දකින සිහිනයට අනුව රට සංවර්ධිත රාජ්‍යයක් වුණාම ආයේ තනකොළ හිටවමු. අනික ඔය පාර්ලිමේන්තුව ඉදිරිපිට ඔයසා විශාල තනකොළ පිටියක් තියෙනවට වඩා මඤ්ඤොක්ක යායක් තියෙන එක හුඟක් හොඳයි. මොකද තනකොළ වලට වඩා මඤ්ඤොක්ක කොළ ගුණයි. සියලු පටිතද කිරීම, සියලු කැප කිරීම දියවන්නාවෙන් අරඹන්න. දියවන්නාව ආදර්ශවත් කරන්න. දියවන්නාව ආදර්ශවත් වුණොත් යාන්තම් රටවැසියන් හැටියට මොනවා හෝ හිතන්නත් අපට පුළුවන් වෙනවා. ඔය දියවන්නාවින් අයට කියන්න මඤ්ඤොක්ක දණ්ඩක්වත් හරියට හිටවන අයුරු ඉගෙන ගන්න කියලා. මහවුන් ඇදේට යන ගමන් පොඩි කකුලුවන්ව කෙලින් යවන්න බෑ කියලා ඇදේට යන කකුලුවන් දිහා බැලුවම හොඳටම පේනවා නේද?